ಕೆಪ್ಪು ದೋಸ್ತರವರು ಮೇಮಕಿಯಾನ್ಲಿ ಲೇವಲ್ ಅಟಿಸಿ ನಿಗತಿಯನ್ನು ಮೆತ್ತಪ್ಪೆ ನಿನ್ನೆ ನುಮರಾ ಮರಮಿನ್ ಹೆಮಿಹಿಟ ಕಲ ಅಪರಾಧೆ ಪೊಲೀಸಿಯನ್ ಹೆವುತ್ ಹೀಯಾಗ ಮುಲ ಪೇದೆ ದೋಸ್ತರವರು ಎಕತು ಬೆಲಾ ಬಾಗ ತುಗ ಸೆವ್ವಾ ಮಿನಿ ಮೆರು ಮಕ್ವಿ ದಿಹಟ ಸಟ ಹನ ತಿವ್ವಾ पेरात में विधियट सिदु मरनयाक फिली बंदरो हल पोत वलती बे संदहनाक रहास पोलीसी एक भी आगमुल बैलुवा नीतिये नल सक एति हम तैनटम एलुवा आयुक्तियट असादार नेट किसी दिन देवियन में उलो के नम नुमेत किसी तैन पोलीसीयन करनु सोया बालन विट आने ගැලරින් සහ මැතිව් ගැනයි සැකය ඇති වුණේ ඉරහඳ දෙක ඇති නැති හැම තැනට උදා වෙයි නීතිය හැම දෙනා හටම එකම සමානයි පොලිසියේ නිලධාරින් ඉක්මන් වූවා මැතිව් සොයාගෙන පල්ලිය ඇතුළට ආවා ගැලරින් හා බලගතු වේ මැතිව් පියතුමා ගත්තා අත් අඩංගුවට මාංචුද දමා කොළඹ අලුත් කඩේ මහාධිකරණය දිනෝදාහක් ධනයා අතුරු සිතුරු නැතුව මේ අපූර්ව නඩුව බලන්නට එක්රොක් වුණා බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ගේ රථයකින් ඩැලරින් සහ මැතිව් දෙදෙන අධිකරණයට ගෙනාවා උපසාන්ත ලෝගුව ඇඳගත් මුහුණ පුරා රැවුලවවාගත් මැතිව් පීතුමා උසාවියට ආවේ කිසිම වරදක් නොකළ ඉතාමත් අහිංසකයෙකු වගේ ඇමිනිල්ලෙන් නිසි විදිහට චෝදනාව ගෙන ආවා රජතුන් කට්ටුව හමු වේ දින ගණනක් නඩු කීවා මැතිව් විදුව මල් රාණි පුතු පීරිස් යන දෙන්න එංගලන්තේ ඉඳලම මේ නඩුවට ඇවිදින් උන්නා මැතිව්ගේ මේ දරු දෙන්න අධිකරණය වෙත ආවා තාත්තාගේ ගතිගුණ ගැන සාක්කියෙන් පැවසුවා තාත්තා කෙනෙකුට එරෙහිව දුවයි පුතයි කරුණු ගෙනේ ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි එහෙම වුණේ ගැලරින්ගේ අක්කාගේ සාක්කියද වැදගත් වේ රසල්ගේ ආදර පියාද කීවා සිතු මුතත්වේ එක බඩවැල කඩන්නා පුසුහු යුරියට එරෙහි වෙලා අක්කා නිසි කරුණු කියයි නංගීගේ මුහුණ බලා මෑත ඉතිහාසයේ සිරිලක සිදු මේ කතා පුවත පත්තරවල පළ වූවා කියවන්නට නැවත නැවත මාස ගණන් නඩු අහලා නීතිය කිරලා හරියට රජතුන් කට්ටුව දුන්නා තීන්දුවක් මේ විදියට උසාවිය නිශ්ශබ්ද වෙනු රසල් ලෙනාඩ් ඉංග්‍රම් සහ යූනිස් ෆිලිෂියා ලොයිස් පීරිස් යන දෙදෙනා මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම සහ මරා දැමීම යන චෝදනාවලට මැතිව් ජෝර්ජ් ෆෙඩ්‍රික් පීරිස් යන පළවෙනි විත්තිකරුත් ඩැල්රීන් වින්සන්ට් ඉංග්‍රම් යන දෙවැනි විත්තිකාරියත් සම්පූර්ණ වරදකරුවන් බව මේ අධිකරණය පිළිගනී එසේ වන හේයින් දණ්ඩ නීති සංග්‍රහය අනුව වැලිකඩ බන්ධනාගාරයේදී ගෙල හිරකොට හුස්ම යනතුරු එල්ලා දැමිය යුතුයයි මේ අධිකරණය තීන්දුව කරයි ගැලරින්ගේ දරුවන් මව හිරගෙට යන හින්දා උසාවියේ කොනකට වී අයියෝ ඉකි බින්දා ගැලරින් සහ මැතිව් දෙදෙන රියකට නම් වාලා හිරගෙදරට අරන් ගියා අත්මාංචු දාලා අම්මා හිරගෙදරට අරගෙන යන හැටි බලලා දරුවෝ මේ ලෙස ලත වෙති දුක් කඳු ලැලි හලලා අපි ආවේ අම්මා එක්ක අපේ ගෙදර යන්න අනේ අම්මේ අත අල්ලා ගෙදර යන්න එන්න අපේ ගෙදර පාළුයි අනේ තාත්තවත් නැනේ අම්මාවත් නැතිව අපට ගෙදර යන්න බැහැනේ
නංගියේ අපේ අම්මා අර කොහෙද අරන් යන්නේ කවදා ගෙදර එවිද එය දෙයියෝ තමයි දන්නේ කොහොමද අපි ඉවසාගෙන ඉන්නේ මෙම සූකේ අනේ අපිට සිද්ධ වුනේ තනි වෙන්නයි ලෝකේ මේ කරුමේද ඉරනමද දෛවේද ඕනෑම කෙනෙකුට මේ ගැන විවිධ අර්ථ නිරූපණ ගෙනෙන්නට පුළුවන් බව අපි දන්නවා ඒත් කරත්තේ පස්සේ කරත්ත රෝදය කැරකෙන්නක් වගේ කෙනෙක් විසින් කනු ලබන හොඳ හෝ නරක ඔහුගේ ජීවිතයේ පසුපස්සේ ලුහු බඳිනවායි කියන එක කොයි ආගම අතින් බැලුවත් හිතට එකඟයි රජෙක් වගේ හරියට දේවස්ථානෙට වෙලා උන්නේ ජම්පරයක් අඳගෙන දැන් අනේ ලුණුයි බතුයි කන්නේ හිරගෙයි තනි කාමරයක මැති වන්නේ කල් ගෙවනවා ඩැලරින් තව තැනකට වී අතීත සිහිපත් කරනවා රසල්ට අත වෙනුව මරුවා මේ දෙන්නට අත වදනවා රෑ යාමේ නින්ද නැතුව මරණ වරෙන් තුව බලනවා අපරාධය පසුපන්සේ දඬුවම නිතරම එනවා රජකම් කෙරුවත් දවසට යලි කළ කම්පන දෙනවා තණ්හා රාග නම් වූ මිරිඟුව පස්සේ මිනිසා ඇයිද දුව යන්නේ හැම තිස්සේ බුදු හිමි කිතුණු හිමි දෙසුනිය දම ඔස්සේ යන ලෝකයක් බිහි වේවා මින් පස්සේ බඹරා ඇදෙන මුත් සුවඳට පිපුණු මලේ ගත් රොන් වලින් බැඳීමීවල පැනිද හැලේ යකෙකු හෝ දෙවියෙකු කරන බලේ නියදම ඇයිද ගැහැනියකට උරුම කළේ සෝමා වෙහෙර දේවිය පරපුරෙන් එන වනිතා පරපුරක් බිහිවි දිනෙන් දින තුන් සිංහලය ඔපවත් වී පහන්වන යුගයක් යලිත් කොයි දවසක ලබන්නද විරුවන් වීරවරියන් බිහිවුණු ලොවට ඉඳහිට කැනහිලුන් මතුවනු ඇත නිවට නිරතුරු නිගා දෙන මේ මිනිසත් බවට මේ වැනි කරුණු සිදුවෙයි ජාතියේ පවට සසර දිනන මග සැහිරි අඳුරේ සැඟ වෙනවා රජකම් කෙරුවත් සලකම් දිනයක ඇති නැති කාටත් පල දෙනවා
ती उद विय मग दुट नुपिनी हसरत नुम दिव तानी भुवा उसनी की कंदिक चीरा बलंदी तिनी सत बाब कुल पस पैवा करुणा दिय